something new. It's all about you. Ooh, I like your style. I got that brand new. We're breaking all the rules. Anything we choose, verified, living proof. I got something new. අයිබෝවන් ඔයා මේක තුළ ඉන්නේ SL Tech Bar YouTube channel එකෙන් යන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ගොඩක් දෙනෙක්ගේ ෆෝන් වල මෙමරිය ෆුල් වෙලා. එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක්ගේ ෆෝන් වල බැටරි ඉක්මනින් බහිනවා. මෙන්න මේ කරුණු ගොඩක් ඔයාලගේ ෆෝන් වලත් ඇති. මම අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාලගේ ෆෝන් එකෙත් මම මේ කියපු දේවල් වෙනවනම් මෙන්න මේ ක්‍රම අපි කොහොමද නැති කරගන්නේ කියලා. මේ වීඩියෝෙන් කලින් ඔයා මගේ වීඩියෝ බලන අලුත් එක්කෙනෙක් නම් දැන්ම රතුකොට subscribe button එක click කරලා all bell icon එකත් click කරන්න. එහෙම වුණොත් අපි දැන් videos ළඟටම ගෙන්න ගන්න පුළුවන්. අපි එහෙනම් දැන් යමු video එකට. හරි. මම දැන් ඔයාලට කියලා දෙන්නම් අපි කොහොමද ඔයාලගේ ෆෝන් එකේ මෙමරිය ෆුල් වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ බැටරි ඉක්මනට බහිනවා නම් අපි ඒව හදාගන්න කියලා. මම මේ කියපු දේ කරන්න නම් ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එකට පොඩි ඇප්ලිකේෂන් එකක් ඉන්ස්ටෝල් කරන් තියාගන්න ඕනේ. හරි. මම දැන් මුලින්ම මේ ඇප්ලිකේෂන් එක ඔයාලට ඉන්ස්ටෝල් කරන්න හැටි කියලා දෙන්නම්. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store app එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න ඕනේ. ඕපන් කරගත්තාන් පස්සේ ඔයා මෙන්න මේ app එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මම මේ app එක මගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරන් තියෙන හින්දා මගේ මෙන්න මෙතන පෙන්නන්නේ ඕපන් කියලා. හරි. මම දැන් මේ app එක මෙන්න මේ විදිහට ඕපන් කරන්න. ඔයා මුලින්ම මේ app එක ඕපන් කරන කෙනෙක් නම් ඔයාගේ මුලින්ම permission ඉල්ලනවා. ඔයා ඒ හින්දා ඉස්සෙල්ලාම permission දීලා ඉන්න ඕනේ. හරි. මෙන්න මේ app එක login වෙන පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන icon 6ක් සහ මෙන්න මෙතන icon 2ක් තියෙනවා. ඒකෙන් පුළුවන් ඔයාගේ ෆෝන් එක ගොඩක් ස්පීඩ් රිපෙයාර් කරගන්න. හරි. මම මෙන්න මේ වගේ අයිකන් කිහිපයක් ඔයාලට මෙන්න මේ විදිහට කරලා පෙන්නන්න. හරි. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මුලින්ම තියෙන ස්ටාර්ට් රිපෙයාර් කියලා. හරි. මම දැන් ඒක උඩ මෙන්න මේ විදිහට ටච් කරන්න. ඒක උඩ මෙන්න මේ විදිහට ටච් කරායින් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙන්න මෙතනින් වෙන්නේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන අනවශ්‍ය ඇප්ලිකේෂන් සහ ඔයාලගේ RAM එකේ පාවිච්චි වෙන ඔයා පාවිච්චි කරන්නේ නැති ඒත් ඔයාලා RAM එකේ පාවිච්චි වෙන ඇප්ලිකේෂන් මෙන්න මෙතනින් අයින් කරලා දානවා. ඒ වගේම තමයි ඔයාගේ මෙන්න මේ බැටරියට අනවශ්‍ය තියෙන ෆයිල් අයින් කරලා. එහෙම නැත්නම් ඒ ෆයිල් වල errors හදලා දානවා. හරි. ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ආවම ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ යටට start repair කියලා තියෙනවා. හරි. මම ඒක උඩ මෙන්න මේ විදිහට එකපාරක් ටච් කරන්න. හරි. ඔයාට බලා ගන්න පුළුවන් මම ඒක උඩ මෙන්න මේ විදිහට ටච් කරායින් පස්සේ මෙන්න මේ හරි ස්කෑනින් කියලා ගොඩක් මෙන්න මේ විදිහට අයිකන් වල ඔයාට ලෙවනියට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ජන්ක් ක්ලීනර් කියලා එකක් තියෙනවා. මම දැන් එන්නේ ඒක උඩ මෙන්න මේ විදිහට එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරන්න. මෙන්න මේ විදිහට ටච් කරායින් පස්සේ ඔයාලගේ ෆෝන් එකේ මෙන්න මේ විදිහට ස්කෑන් වෙනවා. මම ඔයාලට මෙන්න මේ ක්‍රමය කරන්න කලින් මම මගේ ෆෝන් එකත් මෙන්න මේ විදිහට කරලා බැලුවා. එන්න එතකොට තමයි මගේ ෆෝන් එකෙත් මෙන්න මේ විදිහට ක්ලීන් කරලා තිබ්බේ. හරි. මම ඊට පස්සේ ඔයාලට තුන්වෙනි ක්‍රමය කියලා දෙන්න. ඔයාලා බලා ගන්න පුළුවන් තුන්වෙනි එකට ෆෝන් බූස්ටර් කියලා එකක් තියෙනවා. හරි. මම දැන් ඒක උඩ මෙන්න මේ විදිහට ටච් කරන්න. ඔයා ඒක උඩ ටච් කරායින් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක බූස්ට් වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් එකේ RAM එකයි ඒ අනිත් අනවශ්‍ය app අයින් කරලා ඔයාගේ ෆෝන් එක ස්පීඩ් කරනවා. හරි. මම දැන් ඔයාලට තුන්වෙනි ක්‍රමය මෙන්න මේ ඉදිරිය කියලා දෙන්න. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට හතරවෙනියට තියෙන full boost කියලා. මෙන්න මේකෙන් වෙන්නේ අර පළවෙනි boost එකට වඩා මෙන්න මේ boost එකෙන් ඔයාලා බලා ගන්න පුළුවන් තිබ්බටත් වඩා ස්පීඩ් එකක් ඔයාලගේ ෆෝන් එකට ලැබිලා තියෙනවා. හරි. මම දැන් මෙන්න මේ විදිහට back වෙන්නම්. back වුණාන් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් අනිත් ක්‍රමයේ තියෙන app manager කියලා. ඔයාලට ඒකට ගියාම බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ ඉන්ස්ටෝල් කරලා තියෙන app මෙන්න මේ විදිහට පෙන්නනවා. හරි. ඊට පස්සේ පුළුවන් ඔයාලට අනවශ්‍ය app මෙන්න මේ විදිහට uninstall කරගන්න. හරි. මට මෙතන තියෙන මට අවශ්‍යම app හින්දා මම මෙතනින් මොකුත් uninstall කරන්නේ නැහැ. මම මෙන්න මේ විදිහට මෙතනින් back වෙන්නම්. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් 6 වෙනි ක්‍රමයේ විදිහට මෙන්න මේ විදිහට battery saver කියලා තියෙනවා. මම ඒක උඩ මෙන්න මේ විදිහට එකපාරක් touch කරන්න. හරි. මෙන්න මේ විදිහට එකපාරට ටච් කරාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ බැටරියත් ඉක්මනින් බැටරි බහිනවා නම් මෙන්න මේ විදිහට ඔප්ටිමයිස් නව් කියලා එකක් තියෙනවා. ඔයා එන්නේ ඒක උඩ මෙන්න මේ විදිහට ටච් කරන්න. එන්න මේ විදිහට ටච් කරාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ බැටරියේ තියෙන ඇනලයිස් වෙලා මෙන්න මේ බැටරිය වැඩියෙන් ගන්න ඇප් ක්ලෝස් කරලා දානවා. හරි. මම දැන් ඔයාලට ඊළඟ ක්‍රමය කියලා දෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පවර්ෆුල් බූස්ට් කියලා තියෙනවා. හරි. මම දැන් ඒකෝල මෙන්න මේ විදිහට ටච් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ RAM එකේ දැන් මේ වෙනකොට මෙන්න මේ තරම් GB ප්‍රමාණයක් පාවිච්චි වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේකට ටච් කරාන් පස්සේ පවර්ෆුල් බූස්ට් කියන එක ටච් කරලා මෙන්න මේ විදිහට අනවශ්‍ය ඇප් අයින් කරගන්න. හරි මම මෙන්න මේ විදිහට ආයෙ බෑක් වෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් permissions manager කියලා තියෙනවා. මම එන්නේ ඒකෝල මෙන්න මේ විදිහට ටච් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එක, මයික්‍රොෆෝන් එක, සෙන්සර්, කැමරා මෙන්න මේ ගොඩක් අයිකන් වගේක් තියෙනවා. මෙන්න මේ අයිකන් වලින් ඔයාලට මෙන්න මේ විදිහට අනිත් ඒවාට පර්මිෂන් දෙන්න පුළුවන්. හරි. ඔයාලට පුළුවන් 9 වෙනි ක්‍රමයේ විදිහට මෙන්න මේ විදිහට CPU cooler කියලා තියෙනවා. හරි. මම දැන් ඒක උඩ මෙන්න මේ විදිහට එකපාරට ටච් කරන්න. මේකෙන් වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ටෙම්පරේචර්. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ රත් වෙලා තියෙනවා නම් ඔයා මෙන්න මේ අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරායින් පස්සේ ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ විදිහට පොඩි වෙලාවක් යද්දි ඔයාගේ ෆෝන් එක රත් වෙලා තියෙනවා නම් මෙන්න මේ විදිහට පොඩි වෙලාවක් යද්දි එන්න ඒක නැති වෙලා යනවා. හරි. මම දැන් මේකෙන් මෙන්න මේ විදිහට අයින් වෙන්න. හරි. වාඩි ඩ්‍රස් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ප්‍රධාන අයිකන් දෙකක් තියෙනවා. ස්කෑන් ඇප්ස් කියලායි ස්කෑන් ෆයිල්ස් කියලායි. හරි. මම දැන් ඔයාලට කියලා දෙන්න මෙන්න මේ විදිහට ස්කෑන් ඇප්ස් මං ඒකට මෙන්න මේ විදිහට එකපාරක් ටච් කරන්න. එකපාරක් ටච් කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ තියෙන ඔක්කොම ඇප්ස් ස්කෑන් වෙනවා. මෙන්න මේ විදිහට ස්කෑන් වෙද්දී ඔයාගේ ඇප් එකකට වෛරස් එකක් තියෙනවා නම් මෙන්න මෙතන වෛරස් තියෙනවා කියලා පෙන්නලා ඒ ඇප් එක ඔයාට ඕන මෙන්න මෙතනින් move to do කියන එකට remove කරන්න ඕනේ. මගේ දැන් මේ ඇප් ස්කෑන් වෙන්න වෙලා යන හින්දා මං ඔයාලට අනිත් ක්‍රමය කියලා දෙන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් දෙවෙනියට මෙන්න මෙතන තියෙන ස්කෑන් ෆයිල්ස් කියලා. හරි මම දැන් ඒකට මෙන්න මේ විදිහට එකපාරක් ටච් කරන්න. මෙන්න මේ විදිහට එකපාරක් ටච් කරාන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පර්මිෂන් ඉල්ලනවා. ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මෙතන කන්ටිනියු ටච් කරන්න ඕන. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ තියෙන ෆයිල්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. එන්න එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ස්කෑන් කියලා තැනක් තියෙනවා. ඔයා එන්නේ ඒ ස්කෑන් කියන අයිකන් එක මෙන්න මේ විදිහට එකපාරක් ටච් කරන්න. මෙන්න මේ විදිහට ටච් කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අර ඇප් වල ස්කෑන් වුණා වගේම ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆයිලුත් මෙන්න මේ විදිහට ස්කෑන් වෙලා අර වගේ වෛරස් තියෙනවා නම් මෙන්න මේ විදිහට move to do කියන එකෙන් අයින් කරලා දානවා. හරි. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන tools කියලා අයිකන් එකක් තියෙනවා. මම දැන් ඒක උඩ මෙන්න මේ විදිහට ටච් කරන්න. මෙන්න මේ විදිහට ටච් කරාම පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් backup share, device setting, task manager, device info කියලා මෙන්න මේ විදිහට ගොඩක් අයිකන් තියෙනවා. ඔයාලා මෙතනින් පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන data backup කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එක සම්පූර්ණ ටෙස්ට් කරන්න. මෙන්න මේක ගොඩක් පහසුකම් මෙන්න මේ ඇප් එකේ ලැබිලා තියෙනවා. හරි. මම හිතනවා අද ඔයා මේ වීඩියෝ එකෙන් ගොඩක් වටින දෙයක් ඉගෙන ගත්තා කියලා. ඔයාගේ අදහසත් comment section එකෙන් comment කරන්න. ඒ වගේම තමයි නොදන්න යාළුවන්ට දැනගන්න අපේ වීඩියෝ එකේ link එක share කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.